මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාටවලින් මතින් ඕනේ ලෝගාල්. ඔබතුමා සජ්ජා මේ වර්තමාන රජයේ ගේන්ඩ 100%ක් කැපවුණ කෙනෙක්. ඔබතුමාට ඇයි මේ කලකිරුණේ? මේ මොනවගේ අංශද මේ මේකට බලපෑයි? ඔව්, මම ජනාධිපතිවරයාගේ මැතිවරණ නියෝජිතයා විදිහට කටයුතු කරා. එතුමා පොදු අපේක්ෂකයා කරන්න එක්සත් ජාතික පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ලොකු සටනක් කරලා ඒක ජයග්‍රහණය කරගන්න මූලිකව කටයුතු කරා. නමුත් මේ රජය කලකිරෙන්න, මේ රටේ මුළු රටේ ජනතාවටම කලකිරෙන්න බලපාපු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මේ රටේ රණවිරුව පාවා දීමට කටයුතු කිරීමේ පටන් මාත් එක්ක විශාල වශයෙන් ගැටුම් ඇති වුණා. සමහරට මම අධිකරණ ඇමතිවරයා නොවෙන්නට එම කාල සීමාව තුළ මේ වන විට යුද අපරාධ අධිකරණයක් හදලා දෙමුහුන් අධිකරණයක් හරහා රණවිරුවෝ දංගෙඩියට ගෙනිල්ලා ඉවර කරන්නත් ඉඩ තිබුණා. ඒ වගේම අපේ රටේ තිබෙන ආරක්ෂාවට ආරක්ෂා වෙනුවෙන් තිබෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වගේ අහෝසි කරන්න සූදානම් තිබුණ ඒවා වළක්වන්න කටයුතු කරන්නට සිද්ධ වුණා. ඒ වගේම හම්බන්තොට වරාය චීනයට ලබා දීම තුළ අපි ජාත්‍යන්තරයේ අපිට උදව් උපකාර ගත හැකි සහයට ඉදිරිපත් වෙන රටවල් බොහොමයක් අපි තරහ කරගත්තා. විශේෂයෙන්ම මේ කලාපේ යුරෝපේ ඇමරිකා වගේ සෑම දෙනෙක්ම අපි ඈත් කරගත්තා. ඒක නිසා අපිට ආර්ථික වශයෙන් ඒගොල්ලන්ගෙන් ගන්න තිබෙන උපකාර අපිට නැතුව ගිහින් තියෙනවා. ඒ වගේම මේ කලාපේ ආරක්ෂාව පිළිබඳව හම්බන්තොටට රාජ්‍ය අනුග්‍රහ ඇති සමාගමකට හම්බන්තොට වරාය ලබා දීම නිසා ඉදිරියේදී බරපතල ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය පූර්ණ වශයෙන් ක්‍රියාකාරී වෙන්න පටන් ගත්තට පස්සේ පැහැදිලිවම කොළඹ වරායේ ගනුදෙනු වාණිජ කටයුතු 75%කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරායට අහිමි වෙනවා. ඒ සියල්ල හම්බන්තොට හරහා ඒ උපයන ධනය සියල්ල චීනයට ඇදී යාම, ඒ මගින් අපේ රට ඉතාමත්ම දුර්වල තත්ත්වයට පත් වෙනවා. මේ ව්‍යවස්ථාව නොකරන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමෙන් ජනතාවගේ සියලු ප්‍රශ්න මගහැරනසයි ගැන කතා කිරීම මගහැරනව නේද? ඒ කියන්නේ ආණ්ඩුව දන්නවා මේ රටේ ජනමාධ්‍යයි ජනතාවයි දෙගොල්ලම හැසිරෙන්නේ බොළඳ විදියට කියලා. නිසා දැවෙන ප්‍රශ්න යටගහන්න බොළඳ කෙරෙන්නේ නැති ව්‍යවස්ථා වාර්තාවක් ගෙනල්ලා රට ඒකෙන් කලබලයට පත් කරලා මේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්න සහ ඔවුන්ගේ නොහැකියාව වහගන්න තමයි මේ කටයුතු කරලා තියෙන්නේ.